mamma har så alltid många fotar. අපි වැවට නාන්න යන්න කියලා ගියා අපි දෙන්න මමයි මහත්තයා. ඊට පස්සේ අයියා එහෙම හරක් බඳින්න ගිහින් හිටියේ. ඒ කට්ටිය හරක් මේ ලියාගෙන ඇවිල්ලා මේ වැවේ එහා පැත්තේ ආයිනේ මේ බැඳ බැඳ හිටියේ. ඊට පස්සේ අර මේ අර අර මිනිස්සයා අර ඈතින් ඉඳන් දුවගෙන ආවා. මං ඊට පස්සේ කිව්වා මේ ඇයි දන්නේ නැ මේ චූටි අයියා දුවගෙන එන්නේ මේ හරකෙක්වත් නැතිලත් දන්නේ නැ කියලා කිව්වා. මම මෙයා ඊට පස්සේ කිව්වා මගේ මේ හරකෙක් ගොන්නේ තියලා වෙන්න ඇති කියලා. ඊට පස්සේ දුවගෙන එතෙන්ට ගියාට පස්සේ මේ අයියාගේ සරමෙන් මෙහෙම අල්ලගෙන මේ එකක් ගැහුවා මේ කෝකිලට. ගහනකොට එයා වැටුණා. ඊට පස්සේ මේ වැටුණාට පස්සේ මේ දෙන්න හරක් ගොල්ලෙන් එහා පැත්තට දුවගෙන ගියා වැව් පිටියේ මෙහා පැත්තට. මේ කෝකිලා එයාගේ තාත්තයි. ඊට පස්සේ මෙයාත් පිටිපස්සෙන්ම දුවගෙන ගියා. කෑ ගහගෙන මම ඊට පස්සේ කෑ ගහගෙන ගියා. මං කිව්වා අනේ චූටි අයියා මොකක් කරන්න එපා කියලා. කෑ ගහගෙන යනකොටත් මේ කැලේ අයිනට යනකොට මං දැක්කේ නෑ එතනින් එයාට. ඊට පස්සේ මේ ආ ඊට පස්සේ මෙහාට එනවා ලේ පෙරාගෙන මේ පීයෙන් යනපු කියලා. ඊට පස්සේ මේ දුවගෙන එනකොට මං ඒවා චූටි අයියා මොකක් කරේ නෑ නේද, උඹ මොකක් කරේ නෑ නේද කියලා. නෑ උඹලා ඔක්කොමලා මරනවා කියලා මටත් පීයෙන් අනින්න වාගාව. මං ඊට පස්සේ එහා පැත්තට පැනලා මං ගියා ඒ කටි බලන්න. ඊට පස්සේ මේ අයියා නම් දැක්කේ නෑ, පුතා නම් වැටිලා හිටියා දැක්කා. පුතාගේ මෙතන අත කපලා තිබ්බි. කොහොම හරි පහ මාහට විතර වාගේ, හතර මාහට විතර අපි නාන්න ගියේ. පහ මාහට විතර තමයි උනේ. තැන වැව් පිටියේ නැඹට වැව් පිටියේ එහා පැත්තේ වැව් පිටි. ඒ ටික තමයි මම දැන් තුන් දෙනෙකුට ඇනලා දිනවා. ඒ අයියට මේ එයාගේ පුතාටයි ඒ අයියටයි මේ මගේ මාසිනාටයි ඒ තුන් දෙනාට මැනන. ඔව් තුන් දෙනාම රෝහලේ. එක්කෙනෙක් නැති වෙලා, පුතා නැති වෙලා අවුරුදු 17 තලාවේ ඉස්කෝලේ ගිහින් බාගේ ලිව්වේ මේ සැරේ සාමාන්‍ය පෙළ ලිව්වේ. තව ප්‍රතිඵලාවේ නෑ. ඉයත් එකයි මෙයා තරහ. ඒ අර තුවක් උබටයක් මොකක් හරි ප්‍රශ්නයක් ඒක නම් මන් දන්නේ නෑ.